Hey, මම හදිස්සියෙම හංවැල්ලට ආවා. හංවැල්ල දොම්පේ පාලුගම මහමෙවුනා භාවන අසපුවේ තමයි මම මේ වැඩ ඉන්නේ. ඔබ දකින්නේ මහමෙවුනා භාවන අසපු නිර්මාතෘ ශ්‍රී ලංකාවේ පිනකට පහළ වූ තවත් එක් ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් තමයි කිරිබත්ගොඩ ඥානානන්ද කියලා කියන්නේ. ඥානානන්ද හාමුදුරුවන්ට මම ගරු කරනවා. බොහෝ පිරිසක් උන්වහන්සේ වට කරගෙන ගහනවා. අඩුපාඩු නැති හාමුදුරු හෝ වේවා මිනිස්සු හෝ වේවා මේ ලෝකේ නැත්. අඩුපාඩු ඇති. හැබැයි උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට අමිල මෙහෙවරක් කරන හිමි නමක්. ඒක කාටවත් නෑ බැහැ කියන්න බෑ. උන්වහන්සේ සමග බොහෝ ගිහි පැවිදි භික්ෂුන් වහන්සේලාට ගිහියන්ට දෙපාර්ශවයටම ලොකු ඉරිසියාවක් තියෙන බව මට පේනවා. මේක කියනකොටම කියනවා දැන් මු අසපුයුනුත් ගසා කන්න හදා. මට මේ හිතට එන දේ කියන්නේ එහෙම එකක් නැහැ. මම හදිසියෙම මෙතෙන්ට ගොඩ වුණේ එන්න හිටියේ නැහැ. නමුත් අහම්බෙන් තමයි මෙතෙන්ට වැඩි. ඒ ආව වෙලාවේ තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. බලන්න ලංකාවේ දිහා. උන්වහන්සේගේ හැම දිස්ත්‍රික්කයේම හැම නගරෙකම වගේ අසපු හදලා තියෙනවා. ඒක ලේසියෙන් කෙනෙකුට නිර්මාණය කරන්න බෑ. ඒ වගේ නෙවෙයි පිටරටවලත් උන්වහන්සේගේ අසපු තියෙනවා. දේශීය විදේශීය පිරිස් ඇවිල්ලා පැවිදි වෙනවා. ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි පිට රටවල ඉන්න විදේශිකයන් පවා උන්වහන්සේගේ බණ අහලා පැවිදි වෙනවා. විවේචන තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ පැවිදි වෙන්නේ අවබෝධයෙන් යුක්ත පිරිසක්. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටිනකොට අතරමඟ නතර කරලාවිල මහාන වෙනවා. වෛද්‍යවරු වෘත්තිය දාලාවිල මහාන වෙනවා. ඉංජිනේරු මහත්තුරු වෘත්තිය දාලාවිල මහාන වෙනවා. පොලිසිය වල ඉන්න අය පොලිස් නිලධාරි වෘත්තිය දාලාවිල මහාන වෙනවා. දැන උගත් පිරිසක් මේ අසපු සංකීර්ණ තුල ඉන්නවා. ඒක වටිනවා. බොහෝ මිරිසක් බොහෝ මිනිස්සු පන්සල් පිළිබඳව කලකිරිලා යන්න තැනක් නැති වුණාම අසපු ඇවිල්ලා සිල් ගන්නවා. මිනිස්සු කොහෙට හරි ගිහිල්ලා තමන්ගේ ඉන්න පන්සලෙන් තමන් බලාපොරොත්තු වෙන නිවන තමන්ගේ සීලයට අනුග්‍රහයක් නැත්තම් ඒ මිනිස්සු කොහෙට හරි යන්න ඕනේ. ඒ මිනිස්සුන්ට මහමෙවුනා භවන අසපු ලොකු තෝතැන්නක්, හොඳ ස්ථානයක්. ඒ නිසා අද වෙනකොට ගම්වල ඉන්න විශාල පිරිසක් බහුතරයක් ජනතාව අසපු වලට ගිහිලා සිය සමාදන් වෙනවා. මේ පරිසරය දකිනකොට බොහොම රමණීය පරිසරයක්. ඒවට මිනිස්සු කැමතියි. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීත රාගා රමිස්සන්ති නතේ කාම ගවීසිනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න එහෙමයි. සා ගිහි පැවිදි කාගෙත් හිත් යනවා තමන්ට බවුන් වඩන්ඩ නිවන් දකින්න සුදුසු තැනකට. මේවට ඉරිසියා කරලා වැඩක් නෑ. පන්සල් වල හාමුදුරුවරු තම තමන්ගේ අඩුපාඩු සකස් කර ගත යුතුයි. එවිට ප්‍රශ්න නැතිවී. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් වැඩ කොටසක් කරනවා නම් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපිට බැරි දෙයක් කරනවා නම් අපි සතුටු විය යුතුයි. මෙතන සත්තු මරන්න කියලා දෙන්නේ, මෙතන හොරකම් කරන්න කියලා දෙන්නේ, මෙතන කාමෙහි වරදවා හැසිරෙන්න කියලා දෙන්නේ, පන්සිල් කඩන්න කියලා දෙන්නේ, පන්සිල් රකින්න පිරිසක් මෙතනත් හදන්නේ. අටසිල් කඩනවා බිඳිනවා වෙනුවට අටසිල් රකින්න පිරිසක් හදන්නේ. දසසිල් රකින්නවා පිරිසක් හදන්නේ කඩනවා වෙනුවට. උපසම්පදාසිල් කඩනවා වෙනුවට රකින්න පිරිසක් බිඳින පිරිසක් නෙමෙයි හදන්නේ රකින්න පිරිසක්. සිල් බිඳිනවා සිල් බිඳ ගන්නවා වෙනුවට සිල් රකින්න පිරිසක් හදන්නේ. ඉතින් මම නිසා එම නිසා මම නම් උන්වහන්සේගේ වැඩ පිළිවෙල සමහර විවේචන අපි කාටත් තියෙනවා. මේ කරගෙන තරුණ අය පැවිදි කරගෙන සුවිශාල සමාජ මෙහෙවරක්, ජාතික මෙහෙවරක්, ශ්‍රේෂ්ඨ මෙහෙවරක් උන්වහන්සේ කරගෙන යනවා. මම මේ අහම්බෙන් මෙතෙන්ට ගොඩ වුණත් හදවතින්ම උන්වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත් ආශිර්වාද කරනවා. තව හැකි තරම් අසපු නිර්මාණය කරන්න ලංකාවේ ලෝකෙ පුරා මේ නොමග යන මිනිස්සු සුමගට යන්න, වැරදි කරන මිනිස්සු යහමගට යන්න
ඔබ සියලු දෙනාට බෝහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වැඩ පිළිවෙල මම අනිවාර්යයෙන්ම අගය කරනවා. මේක දැක්කහම මට විවිධ චෝදනායි. ඒකට ප්‍රශ්නයක් නෑ. හොඳ දේ හොඳයි කියනවත්, වැරදි දේ වැරදි කියනවත් මම දෙවතාවක් හිතන්නේ නෑ. අසපු නිර්මාණය වෙච්ච එක බොහොම හොඳයි. තව තව නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.